ලංකාව කියවම ඔබට මතක් වෙන්නේ ආර්ථිකය බිඳුවට වැටිච්ච උද්දමනීය අහස උසට නැගපු එතනින් එහාට මිනිසුන්ට කන්න බොන්න කෑමක් හරි විදිහට නැති ලෝකේ ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම දර්ශක දෙක විච්ච ෆිට්සා මෝඩි දර්ශක දෙකේම පූර්ණ බංකොලොත්භාවය ලැබපු කවදාවත් ආයි ණයක් දුන්නොත් ඒ ණය ගන්න බැරි වෙයි කියලා කියපු රටක් විදිහටද ඔව් ලංකාවේ පුරවැසියෝ විදිහට ඔබ අපි හැම දෙනාටම එවිදිහට හිතන්න පුළුවන් සහ හිතන්න අයිතිවාසිකමක් තියෙනවා හැබැයි ලංකාවේ ආර්ථිකය මේ වැටිලා තියෙන තැනින් ගොඩට ගන්න බෑ කියලා ඔබ කිව්වොත් මම මේ තර්කයට විරුද්ධයි එම්කොද ශ්‍රී ලංකාවේ ආර්ථිකය තව දුරටත් අපිට ගොඩ ගන්නට හැකියාවක් තියෙනවා ඉතින් එකේ පූර්වකාවත් එක්ක එන්න යන්න කතා කරන්න ආර්ථිකයක කොඳුනාරටිය ශක්තිමත් ව්‍යවසායකත්වය කියන මාතෘකාවත් එක්ක අද කතා කරමු ඇත්තටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්නට ඕනේ නැහැ. මගේ පූර්විකාවෙන් සහ ප්‍රායෝගිකව ජීවත් වෙන පුද්ගලයෙක් විදිහට ඔබත් දන්නවා ලංකාවේ අද වෙද්දී තියෙන ආර්ථික තත්ත්වය මොන වගේද කියලා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ ආර්ථිකයේ කොඳුනාරටිය ව්‍යවසායකත්වය ශක්තිමත් ව්‍යවසායකත්වය කියලා කියන්නේ. අපි දකිනවා ව්‍යවසායකත්වය කියලා කියන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මූලිකත්වය දරන එතනින් එහාට ශ්‍රී ලංකාවේ විවිධාකාර සම්පත් මත ආයෝජනයන් කරලා එකී සම්පත් ශ්‍රී ලංකාවේ ආර්ථික සහයෝගීතාවය සඳහා යොදා ගන්න පුළුවන් සුවිශේෂියක්. ඉතින් ඇත්තටම මේ කාරණාව කොහොමද ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න එහෙම නැත්නම් මොනෑම ආර්ථිකයක කොඳුනාරටිය බවට පත් වෙන්නේ. අපි දකිනවා ශ්‍රී ලංකාව කියලා කියන්නේ පැරණි කාලේ ඉඳලම ස්වභාවික සම්පත් අධින් අනුන මිච්ච රටක්. ස්වභාවික සම්පත් වලින් කවදාවත් අඩුවක් තිබෙන්නේ නැති ලංකාව ඇතුලේ හැමදාමත් තිබෙන එක ප්‍රශ්නයයි. ඒ තමයි ලංකාවේ අවශ්‍ය කරන සම්පත්තික ආයෝජනය කරේ. ඒ සම්පත්තික නිවැරදිව උපයෝජනය කර ගැනීමකට. ඉතින් මේ සම්පත් වල ඔබ හිතන්න ලංකාවේ තියෙන ග්‍රැෆයිට් නිදි ටිකේ, ලංකාවේ තියෙන තෙල් නිදි ටිකේ, ලංකාවේ තියෙන ඉල්මනයිට් නිදි ටික ඇතුලේ අවශ්‍ය විදිහට ආයෝජනයන් ටික කරන්න පටන් ගත්තොත් මේ ව්‍යවසායකයෝ මේවට යොමු වුණොත් ලංකාවේ ආර්ථිකයට ප්‍රාග්ධනය උපයන්න පුළුවන් වෙන විදිහට අවශ්‍ය කරන භාණ්ඩ අපනයනය කරන්න උපරිම මට්ටමක හැකියාවක් තියෙනවා. ඒ වගේම ලංකාවේ අද වෙද්දී වැවෙන භෝගාශ්‍රිතව ගත්තට පස්සේ ලංකාවට අපනයන අවශ්‍යතා, ලංකාවට අපනයන හැකියාවන් ගණනාවක් තියෙනවා. එතකොට එකී හැකියාවන් ටික පවා සාර්ථක විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේ කියන ශක්තිමත් ව්‍යවසායකත්වයක් ඇතුළේ. දැන් ඔබ කල්පනා කරනවා ඇති, දැන් මේකට අපිට මහා පරිමාණ ව්‍යාපාර පාවිච්චි කරන්න බැරිද? ඇයි මේ ව්‍යවසායකත්වය ඔබ දැනුවත් නැතුව ඇති සමහර විට ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය ඇතුලේ දළ ජාතික නිෂ්පාදනයේ 50% මේ වෙද්දිත් සිද්ධ කරන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය. එතනින් එහාට ගිහිල්ලා අද වෙද්දි ලංකාවේ දරිද්‍රතාවයේ ගැටලුව, අද වෙද්දි ලංකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තට පස්සේ විරකියා ගැටලුව 2020 අවුරුද්ද වෙද්දි 5.88 විරකියා අනුපාතයකට වැඩි වෙන්න පටන් ගනිද්දි මේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ ශක්තිමත් ව්‍යවසායකයක් පිටිපස්සේ නිර්මාණය වෙන රැකී අවස්ථා ටික. ඉතින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කියලා කියන්නේ ඔබට මට පැහැදිලි වෙනවා අද වෙද්දි තියෙන විනිමය අර්බුදයට, අද වෙද්දි තියෙන විරකී අර්බුදයට පැහැදිලි පිළිතුරු සපයන්න පුළුවන් ශක්තිමත් කාරණාවක්. ඉතින් මේක තමයි ලංකාවේ ආර්ථිකය එහෙම නැත්නම් ඕනම ආර්ථිකයේ කොඳුනාරටිය වට වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න ශක්තිමත් ව්‍යවසායකත්වයක බලාපොරොත්තුවක් ඉතුරු කරමින් අදට සමු ගන්නවා. දෙවෙනි ස්තුතිය.